සත්වලෝකයේ පුදුම සාගත දේවල් වලින් පිරුණු තැන මහාගුප්ත බවක් සංගවාගෙන නිසල්මනේ තිබෙන මහා වනාන්තර තම වාසභූමිය කරගත් මේ සතුන් විටික සුන්දරවන නමුත් තවත් විටික මාරාන්තික වූ අවස්ථා ඕනෑතරම් තිබෙනවා සියලුම සතුන් අභිභවා ගොස් තම අනසක පතුරාගෙන සිටින මිනිසා අනිකුත් සතුන් සහ ශාක ප්‍රජාව තමගේ අභිවෘද්ධිය උදෙසා පාලනය කරමින් යටහත් පහත් කරගනිමින් තමයි ජීවත් වෙන්නේ මහා මාර්ග විශාල ගොඩනැගිලි අවි ආයුධ වලින් සන්නද්ධ වී සිටින මිනිසුන් තමා මේ ලෝ ප්‍රබලින් යයි සිතා සිටියත් වන සතුන් අතින් ක්‍රූර ලෙස ඝාතනය වූ අවස්ථාවෙන්ම වාසනාවට නූලෙන් ජීවිතේ බේරාගත් අවස්ථාව එමටයි අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කැලෑ සතුන්ගේ පහර දීම වලට ලක් වී ඔවුන්ගේ ආහාර බවට පත්තුණු මිනිසුන් කිහිප දෙනෙක් ගැන අපි මේ අරගෙන ඉන වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් වටිනවා කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් කිසිම වැඩකට නැහැ කියලා අන්ලයික් එකක් දාන්නත් ඔයාට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන්න ආපු ඔයා වීඩියෝ එකෙන් යන්න කලින් ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම කමෙන්ට් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දඩයක් කරුවෙකු ලෙස සේවය කළ 46 ඇවරිදි කූඩු ෂෝනම් පුද්ගලයා 2003 වර්ෂයේ කැනඩාවේ වනාන්තරයක තම සේවයේ යෙදෙමින් සිටියා. ඇති වූ අධික විඩාව නිවා ගැනීමේ අරමුණින් කූඩාරම තුලට වී මදක් හාන්සි වී සිටි ඔහුට එක්වරම කූඩාරමට පිටතින් කිසිවෙකු සිටින බව ඉවෙන්මින් දැනගන්නට ලැබුණා. නමුත් එම මොහොත වන විටත් ඔහු ප්‍රමාද වී හමාරයි. යෝධ හිමවලසෙක් තම කූඩාරම සිදුරු කරමින් සිටි අතර කූඩාරමේ ආවරණය සම්පූර්ණයෙන්ම ඉරා දැමීමට ඌට ගත වූ සුළු මොහොතක් පමණයි. වහා කූඩාරම තුලට පැමිණි හිමවලසා ඔහුට පහර දීමට පටන් ගත් අතර ප්‍රහාරයේ විඳ දරා ගැනීමෙන්ම කූඩාරමින් පිටතට දිව යන්න ඔහුට හැකි වුණා. නමුත් ඔහුට එසේ වැඩි දුරක් ගමන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. වලහාගේ ප්‍රහාරයෙන් මහත් වේදනාවට පත් වුණු ඔහු කකුල පැටලි බිම ඇදගෙන වැටී තිබුණා. වහාම එතනට පැමිණි හිමවලසා ඔහුගේ කකුලෙන් හපාගෙන තම වාසභූමිය වෙත ඇදගෙන ගිය අතර නියපොතු ප්‍රහාර කිහිපයක්ම ඔහු වෙත එල්ල කර තිබුණා. එතනින් නොනවති ක්‍රූර ලෙස ඔහුගේ හිසට පහර දුන් හිමවලසා තම අත්සා තියුණු නියපොතු යොදා ගනිමින් තව තවත් ඔහුගේ හිසට පහර දුන් අතර හිස් කබල වෙතට වැරෙන් ලැබුණු ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ ඔලු කට්ට දෙකට බැලී ලේ විලක් මැද වැතිරෙන්නට 46 හැවරදී ෂෝට සිදු වුණා. අහම්බෙන් මෙම ස්ථානයට පැමිණි ඔහුගේ යහළුවන් පිරිසක් තම මිතුරාට සිදු වී ඇති මහා කේද වාචකයේ දැක වියරු වැටි සිටි හිමවලසාට වෙඩි තබා ඝාතනය කොට තම මිතුරාව හෙලිකොප්ටරයක් මගින් රෝහල් ගත කිරීමට ඔවුන්ට හැකි වුණා. පැය 13ක් පුරා අඛණ්ඩව සිදු කරන ලද සැත්කමක් මගින් හිස් කබල මත මැහුම් 300ක් දමා දෙකඩ වී තිබුණු හිස් කබල නැවතත් බද්ධ කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණා. 2001 වර්ෂයේදී 8 හැවිරිදී ජෙසි ආබිගස් නම් දරුවා තම දෙමව්පියන් සහ සහෝදරින් සමග ෆ්ලොරිඩාවේ සැන්ටා රෝසා නම් දූපතේ මුහුදු වෙරළ නැරඹීම සඳහා පැමිණියා. නොගැඹුරු මුහුදු තීරයක් වූ මෙහි දෙමව්පියන් දෙපළ අවුව තබමින් සිටි අවස්ථාවේ ජෙසි සහ ඇගේ සොහොයුරන් රැල්ල පෑගීමට පටන් ගත් අතර හදිසියේම එම ස්ථානයට පැමිණි බුල්ෂාක් වර්ගයේ මෝරෙක් 8 හැවිරිදී ජෙසි නම් කුඩා දෙරියට පහර දීමට පටන් ගත්තා. මෙම සිදුවීම මුලින්ම දුටු ඇගේ සොයුරන් ජෙසිට සිදුවීමට යන අනුතර පිළිබඳව කෑ ගසා තම වැඩිහිටියන්ට පැවසූ අතර මුහුදු වෙරළේ සිටි ඇගේ මාමා වහාම ක්‍රියාත්මක වී මුහුදට පැන කුඩා ජෙසිව මෝරාගේ ග්‍රහණයෙන් ගලවා ගත් අතර ඒ වන විටත් කුඩා දෙරියගේ අත ගැලවී මෝරාගේ කට තුල තිබෙන අයුරු මාමා විසින් දුටුවා. ඒ වන විටත් මෝරාව තදින් අල්ලාගෙන සිටීම පුද්ගලයා ජෙසි සහ අනිකුත් දරුවන් සියල්ලන්ම ගොඩට යන තෙක්ම මිනි මෝරාව අල්ලාගෙන සිටියේ අප චිත්‍රපටවලදී දැක ඇති සුපිරි වීරයෙක් ලෙසටයි. මෙම සිදුවීම දුටු වෙරළ ආරක්ෂක නිලධාරීන් එම මොහොතේම එම ස්ථානයට පැමිණ මෝරාට දරුණු ප්‍රහාරයක් එල්ලකොට ඌව මරා දැමීමට සමත් වූ අතර මෝරාගේ කට තුල තිබූ දරුවාගේ අත ලබාගෙන රෝහලේදී සිදු කරන ලද සැත්කමකින් අනතුරුව නැවතත් ඇගේ අත බද්ධ කිරීමට සමත් වූ බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෝරාගේ ප්‍රහාරයෙන් දැඩි ලෙස එම දරුවාගේ මොළයට හානි වී තිබුණ අතර පසු කාලීනව ඇය සදාකාලික අංශභාග තත්වයට පත් වී තිබුණා. පෝල් පෙම්ප්ල නැමැති පුද්ගලයා සංචාරකින් කීප දෙනෙක් සමග සැම්බේසි නම් ගගේ සංචාරයක යෙදෙමින් සිටියා. හදිසියේම වතුර යටින් පැමිණි හිපපොටේ මස් සත්වයෙකු එම කණ්ඩායමේ සිටි ඊවන්ස් නම් පුද්ගලයාව ගන්ගාව පතුලට ඇදගෙන යන අයුරු දැක ඔහුගේ මිතුරන් මහත් භීතියට සහ කලබලයට පත්වන්නට වුණා. වහාම ක්‍රියාත්මක වූ පෝල් නම් මිතුරා ස්ටීවන්ව තදින් අල්ලාගෙන ඔහුව ගන්දිය පතුලට ඇදගෙන යාමට ඉඩ නොදී බේරා ගැනීමට තැත් කළත් එම මොහොතේම පෝල්ගේ අතත් දරුණු සැපීමකට ලක් කළ හිපපොටේ මස් දෙදෙනාවම ගංගාව පතුලට ඇදගෙන යාමටයි සැලසුම් කළේ. නමුත් දෙදෙනාවම රැගෙන යාම දුෂ්කර වූ බැවින් පෝල්ව අතහැර දමා ඊවන්ස් නම් පුද්ගලයාව ඇදගෙන ගොස් ගංගා ජලයේ අතුරුදහන් වී යන්නට වුණා. වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණි මිතුරන් පෝල්ව ඔසවාගෙන වහාම රෝහල් ගත කළ අතර හිපපොටේ මස්
සපා කැම හේතුවෙන් ඔහුගේ අතේ සිදුරු 40ක් පමණ ඇති වූ බවයි වාර්තා වන්නේ. වෛද්‍යවරුන් සිදු කරන ලද සැත්කමක් හේතුවෙන් අමාරුවෙන් ඔහුගේ අත නැවතත් යථා තත්ත්වයට පත් කළ හැකි වුණත් ස්ටීවන්ගේ සිරුර සොයා ගැනීමට පවා හැකි වුණේ කිමිදුම් කරුවන් දින දෙකක් යනතුරුම සිදු කළ විශාල පරිශ්‍රමයකින් අනතුරුවයි. බොහෝ අවස්ථාවලදී මෙම සත්වයින් සාමකාමී හැසිරීම විලාශයක් පෙන්වන නමුත් එක් අයෙකුගේ අතට විශාල ලෙස හානි සිදු කර තවත් අයෙකුගේ ජීවිතේ මුදුරාගත් භයානක ස්වරූපයක් තමයි ඔබ මේ දුටුවේ. 1922 වර්ෂයේ බ්‍රේන් හොට්‍රේන් නැමැති පුද්ගලයා තම සුපුරුදු රැකියාව ගස් කැපීමේ නිරත වෙමින් සිටියා. මනුස්ස වාසයෙන් වෙන් වී බොහෝ දුරක් පැමිණ කැලයට වී සිටි මෙම පුද්ගලයා අසලට වෘක රංචුවක් පැමිණෙන අතර කිසිවෙකුට තමාට සිදුවීමට යන සිදුවීම පිළිබඳව දැනුම් දීමට ක්‍රමයක් තිබුණේ නැහැ. ඔහු කැලයට එන විට රැගෙන ආතු වක්කුව පොරව සහ උණ්ඩ දෙකක් පමණක් ඔහු සතුව තිබුණු අතර එක් කුණ්ඩයක් භාවිතා කරමින් අහසට වෙඩි තබා වෘක රැළ බිය ගැන්වීමට ඔහු කටයුතු කර තිබුණා. නමුත් එයින් නොසලී තමා අසලටම පැමිණ සිටි වෘක රංචුවට තමා අතේ වූ තුවක්කුව පොල්ලක් ලෙස භාවිතා කරමින් ප්‍රහාර එල්ල කිරීමට ඔහු පටන් ගත්තා. මෙසේ ඔහුගේ ප්‍රහාර හමුවේ වෘකයන් 4 දෙනෙක් මරා දැමීමට ඔහු සමත් වුණා. එතැනට පැමිණි වෘකයන් සංඛ්‍යාව වැඩි වූ නිසා ඔහුගේ ශක්තිය අඩාල වී ඔහුගේ ගොදුරක් වීමට ඔහුට සිදු වුණා. ගස් කැපීමට ගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුව සොයා වනයේට පැමිණි ගම්වැසියන් කෑලි කෑලි බවට පත් වී තිබුණු ඔහුගේ සිරුර සොයාගත් අතර ඔහු තුවක්කුවෙන් ගසා මරා දැමූ වෘකයන් 4 දෙනාට අමතරව අත්වලින් පහර දී තවත් වෘකයන් 7 දෙනෙක් ඇතුළුව සම්පූර්ණ වෘකයන් 11 දෙනෙක් මරා දමා තිබුණු බවයි වාර්තා වුණේ. තමා සිදු කරමින් සිටි රැකියාවෙන් තෙහෙට්ටුවට පත් වූ ලීසා මැන්ඩි නම් කාන්තාව කුඩා විවේකයක් ලබා ගැනීමේ අරමුණේ මුහුදට ගොස් ස්කේට් බෝඩ් ක්‍රීඩාවේ යෙදීමටයි තීරණය කළේ. වඩාත් උද්‍යෝගශීලීව ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි අය එක්වරම අඩි 13ක් පමණ දිග ග්‍රේඩ් වයිඩ් වර්ගයේ මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වනවා. මෙම අවස්ථාවේ ස්කේට් බෝඩ් එක මතින් ජලයට වැටුණු ලීසාව ඩැහැ ගැනීමේ අරමුණින් එම අසලට පැමිණි මෝරාගේ කටට ඇගේ මුහුණ සහ උරහිස ප්‍රදේශයේ තමයි හසු වී තිබුණේ. මෙසේ සාගරයේ පතුලට ඇය වැදගෙන යාමට මෝරා තීරණය කළත් ඇය පැලඳගෙන සිටි ජීවිත ආරක්ෂක ඇඳුම් නිසා ඇය සිදු කිරීමට මෝරාට නොහැකි වුණා. මේ නිසා දරුණු තුවාල පමණක් ලබා තම ජීවිතේ බේරා ගැනීමට මෙම කාන්තාවට හැකි වූ අතර ඒ වන විටත් ඇගේ අත ශරීරයෙන් ගැලවී යාමට ඔන්න මෙන්න තිබුණා පමණක් නොවේ මුහුණෙහි මස් පවා ඉරි ගැලවී ගොස් තිබුණා. පැය 13ක් තිස්සේ සිදු කළ සැත්කමකින් අනතුරුව ඇගේ අත නැවතත් බද්ධ කිරීමට හැකි වූ අතර ඇය මේ වන විට වඳ වීගෙන යන මෝර විශේෂ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක ස්වේච්ඡාවෙන්ම සේවය කරමින් සිටිනවා. දකුණු අප්‍රිකාවේ ජීවත් වන බෙන්නි අම්බේ නම් ගොවියේ තම සතුන් ටික බලාගෙන වෙනදාමෙන් තම ගොවිපොළට කාලය ගත කළා. මෙසේ ගොවිපොළේ ඇවිදිමින් සිටි ගොවියාගේ කකුලට එක්වරම ස්පොන්ජ් එකක් පෑගුණා මෙන් දැනුන නිසා පහළ බලන විට ඔහු දුටුවේ විශාල පිඹුරෙක් ඔහුගේ කකුල් අසල සිටින බවයි. වහා ක්‍රියාත්මක වූ පිඹුරා ගොවියාගේ කකුල බිලාගෙන ඔහුව බිම පෙරලාගෙන අඹරන්නටයි සැරසුණේ. මෙම අවස්ථාවේදී තමාට සිදුවීමට යන අනතුර පිළිබඳව ඉව වැටුණු ගොවියා පිඹුරාගේ ශරීරයේ කටින් හපා දමා ඔහුගේ අත මදක් ලිහිල් කරගෙන වහාම ඔහුගේ සාක්කුවේ තිබුණු ජංගම දුරකථනයේගෙන තමාට සිදුවීමට යන අනතුර පිළිබඳව දැනුම් දුන්නා. මේ අතරතුර ඔහුව තවත් අදින් නබරාගෙන ගහක් උඩට පවා රැගෙන ගිය මෙම පිඹුරාව දුටු ගම්වැසියන් පිඹුරාගේ ග්‍රහණයෙන් ගොවියාව බේරාගෙන වහාම රෝහල්ගත කරන්න කටයුතු කරපු නිසා ඔහුගේ ජීවිතේ බේරා ගන්න හැකි වුණා. කෙසේ නමුත් මේ මොහොතේදී පිඹුරා එම ස්ථානයෙන් පැන ගියත් පිඹුරා විසින් ඇති කළ පීඩනය නිසාවෙන් ගොවියාගේ අස්ති කිහිපයක්ම දෙකට කැඩී පුපුරා ගින් තමයි තිබුණේ. ඔබ මේ දකින පුද්ගලයා වනාන්තරයේ තුලට වී මුවේ කම ගසමින් සිටි අතර එම ස්ථානයට පැමිණි කළු වලේකුගේ ප්‍රහාරයකට ලක් වුණා. ඒ වන විටත් ගොඩක් ඈතින් තමන්ගේ තුවක්කුව තිබුණ නිසා වලහට වෙඩි තැබීමටවත් ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. මුවා හමගසමින් සිටි පිහිය යොදා ගනිමින් වලහට පහර දී ඔහු එළවීමට තැත් කළත් එහින් නොනැවති දිගින් දිගටම පහර දුන් වලහ මෙම පුද්ගලයාගේ කකුලෙහි මස්කුට්ටි පිටින් ගලවා දැමීමට සමත් වුණා. කෙසේ හෝ වලහ සමග පොරබදා තමාගේ පිහිය යොදා ගනිමින් වලහව මරා දැමීමට හැකි වුණත් කකුලට සිදු වූ බරපතල තුවාල වගේම ඔහුගේ අද්දික පවා වලලු කරාසලින් දෙකට කැඩිලා තමයි තිබුණේ. මහා වනාන්තරයේ මැද බඩගාමින් දඩේමේ යෙදී සිටින අනෙකුත් මිතුරන් සිටින ස්ථානයට පැමිණි මෙම පුද්ගලයාව වහාම රෝහල් ගත කර මාස ගණනක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව තමයි සාමාන්‍ය පරිදි ජීවත් වීමට හැකියාව ලැබුණේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කළේ වන සතුන්ගෙන් මිනිසුන්ට එල්ලූ භයානක ප්‍රහාර හමුවේ නූලෙන් ජීවිතේ බේරාගත් මිනිසුන් සහ සදාටම ජීවිතෙන් සමු ගැනීමට සිදු වූ මිනිසුන් කිහිප දෙනෙක් ගැනයි. ඒ විතරක් නෙමෙයි අද අපේ වීඩියෝ එකේ thumbnail එකට භාවිතා කළ මෙන්න මේ ඡායාරූපය අපේ වීඩියෝ හැමදාම බලන subscriber කෙනෙක් අබිරහස් ගවේෂණයේ Facebook පේජ්ජකට ඉවලා තිබුණා වගේම මේක මොකක්ද කියලාත් අපින් අහලා තිබුණා. ඒ අනුව මේ පිළිබඳව සිදු කළ වැඩිදුර සොයා බැලීම අනුව අපට සොයා ගන්න පුළුවන් වුණේ මේ පරිගණක ආධාරයෙන් නිර්මාණය කරපු ඡායාරූපයක් පමණක් බවයි. ඔයා මේ වීඩියෝ එකේ දැකපු සත්ව
සත්තු මිනිසුන්ට පහර දෙන අවස්ථාව වලින් වැඩියෙන්ම බය යුතුනි මොන අවස්ථාවටද කියලා කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. මේ වගේ දැනුම ගේන අධ්‍යාපනික වීඩියෝ හැමදාම බලන්න අභිරහස් ගවේෂණයේ YouTube channel එක subscribe කරලා යාළුවන්ට දකින්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් හෙටත් මේ වගේ දැනුම පිරුණු වීඩියෝවකින් හමුයමු.